ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත කොවිඩ් රෝගී පාසල් දරුවන් සංඛ්‍යාව ඉහළයයි තත්ත්වය උත්සන්න වුණොත් යලිත් පාසල් වහන්න වේවි විශේෂඥ වෛද්‍ය දීපාල් කියයි රෝගීන් වැඩි වෙලා යලිත් රට වහන්න සිද්ධ වෙයි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි එන්නත් කරන කාඩ්පත අනිවාර්ය කිරීම ගැන අධ්‍යයනයක් සෞඛ්‍ය ඇමති කියයි බූස්ට් එන්නත ලබා දීමට ගත් තීරණය සාධනීයයි කැනේඩියානු මහ කොමසාරිස් පවසයි වසර දෙකකට පසු ස්විට්සර්ලන්තයේ සිට ගුවන් යානයක් ශ්‍රී ලංකාවට සපුග ස්කන්ධ ගමන් බෑග්ගේ මල සිරුර හඳුනාගැනේ රට හැමතැනම පෝලිම් අවසන් පෝලිම රට හැර යාම ඒටි ආර්යරත්න මහතාගේ 90 වන ජන්මදිනය ආදායි සිරිල් ගාමිණී පියතුමන් වෙනුවෙන් අත්අඩංගුවට පත්වන්න අප සූදානම් කතෝලික පියතුමන්ලාට අත තියන්න එපා කාවින්ද ජයවර්ධන කියයි ඉදිරි දින කිහිපය තුල තද වැසි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි නිට්‍රෝ ගෑස් හිඟය තව දවස් 7ක් සමාගම කියයි බොහෝ හිඟ සති 3කින් අවසන් ලසන්තගෙන් ප්‍රකාශයක් ඇමති බැසිල්ගේ ලිත් මුද්‍රණ නඩුවත් ඉවත් කරගන්නවාද නැද්ද නීතිපති 19 වනදා කියයි පූජ්‍ය උලපනේ හිමි බැසිල් රාජපක්ෂගේ ඇමතිකම ඉවත් කරන්න අධිකරණයට යයි මුතුරාජ වෙල ගැසට්ටුවට එරෙහිව සමගි ජනබල වේගය ශ්‍රේෂ්ඨ අධිකරණයට ජලය දුන්නත් මින්නේරිය ගොවීන් වගාව ප්‍රතික්ෂේප කරයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කොවිඩ් රෝගී පාසල් දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා යලිත් රෝගීන් වැඩි වුවහොත් රට වසා දැමීමට සිදුවිය හැකි බවටයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු අඟවන්නේ මේ අතර මෙරට පොදු ස්ථානවලට ඉන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම පිළිබඳ සලකා බලමින් සිටින බව අමාත්‍ය කේහිරිය රඹුක්වැල්ල මහතා පවසනවා දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යාමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා ඒ අනුව පවතින තත්ත්වය හමුවේ යලිත් රට වසා දැමීමක් සිදු විය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ බැලූ බැලමට සංඛ්‍යාත්මකව ගත්තොත් මේ වෙනකොට පුටුසුළු වැඩිවීමක් පේනවා ඊට වඩා වැඩගත් වෙන්නේ අඩුවීමක් නොවීමයි මේ පිළිබඳව අවසාන තීරණයක් ගැනීමට තවම කල් වැඩි වුණත් රෝගීන්ගේ වැඩිවීම සැහැල්ලුවෙන් සලකන්න අපිට කොහෙත්ම පුළුවන්කමක් නැහැ අපි මේ මොහොතේ වැඩගත්ම දේ වන්නේ මේ රෝගීන්ගේ වැඩිවීමට දායක වන්නේ අපගේ හැසිරීමයි අපි පැහැදිලිවම පෙනෙනවා අවසාන විකල්පය බවට පත් වෙන එහෙම නැත්නම් අවසාන ප්‍රතිකර්මයේ බවට පත් වෙන්නේ ප්‍රාදේශීය වශයෙන් හෝ ජාතික වශයෙන් හෝ රට වැසීම හැරෙන්න වෙන විකල්පයක් නැති තත්වයට පහුගිය කාලේ අපි අද්දුටුවා මේක නැවත නැවතත් ඉදෙන බවට කටයුතු කිරීමෙන් වැළකින්න අපි සියලු දෙනාම එකට හිතාගත්තේ නැත්නම් මං හිතනවා බරපතල තත්වයක් නැවතත් උද්ගත වීම වළක්වන්න බෑ නැවතත් අපිට රට ආපස්සට යෑමේ තර්ජනය ඒ ආකාරයෙන්ම තිබේ කියලා මට හිතෙනවා මේ වන විට පාසල් දරුවන් අතර කොවිඩ් රෝගිය පැතිර යාම ඉහළ ගොස් ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා විශේෂයෙන්ම ළමයින්ටත් කොවිඩ් ආපහු වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා අපි කළ යුත්තේ අපේ පාසල් ටික තවදුරටත් අරගෙන අපේ දරුවන්ගේ අධ්‍යාපනය දිගටම කරගෙන යාම තමයි අපි කරන්න ඕනේ. එහෙම නැතුව අපි මේ අපිට ලැබිච්ච අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජනයක් අරගෙන විනෝද ගමන ඒකම එක එක නෑදෑගවල් වල යන්නේ ඒව කරොත් ආපහු සැරයක් අපේ පාසල් පද්ධතිය වහන්න සිදු වෙවි. දැනටත් ගිය සතියට වැඩිය වැඩි ප්‍රමාණයක් ළමයි දමාරෝ වහලට කොවිඩ් නිසා වාර්තා වෙලා තියෙනවා. අපි කොවිඩ් වාට්ටු වැහුවට කොවිඩ් රෝගේ වැඩි වුණොත් අපිට සාමාන්‍ය කටයුතු කරගෙන යන්න අපහසු වෙන්න පුළුවන්. ඒකම අපිට අපේ දරුවන්ට ඒ අධ්‍යාපනය ලබා දීම කඩාකප්පල් වෙන්න පුළුවන්. ඒ නිසා මම දෙමව්පියන්ගෙනුත් වැඩිහිටියන්ගෙනුත් කරුණාවෙන් ඉල්ලා සිටින් මේ වෙලාවේ උපරිම වෙහෙස යොදලා අපි අපේ දරුවන්ව පාසලට යවමු. පාසලේදී සෞඛ්‍ය කටයුතු සෞඛ්‍ය පුරුදු දිගටම ක්‍රියාත්මක කරමු. බණ්ඩාරවිල ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක සේවිකාවක් කොවිඩ් රෝගියෙකු බවට තහවුරු වීම හේතුවෙන් එහි සිටින කුඩා දරුවන් සහ තවත් සේවිකාවන් පිරිසක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. ඒ අතරින් කුඩා දරුවන් ඇතුළු 51 දෙනෙකු කොවිඩ් රෝගීන් ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.
මේ අතර මැදපෙරදිග කියන ශ්‍රමිකයින්ගේ ෂණික PCR ඇමතිවරුන්ගේ හා ගෝලයින්ගේ ඉල්ලමක් කරගන්නට උත්සාහ කරන බවට රසායන අගාර වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා චෝදනා කරනවා. මැදපෙරදිගට යන මිනිසුන්ගේ PCR පරීක්ෂණය කරන්න ඕනේ කිව්වහම ඒකට එයාපෝට් එකේ කාපාක් එක පුරා කූඩාරම් ගහගෙන වෙළඳ මාෆියාවකට යට වෙලා රසායන අගාර පැටවු ගහලා තියෙනවා ගුවන්තුඩුපොළ පරිශ්‍රය. අද වෙනකොට අපිට පේනවා රාජ්‍ය ඇමතිවරුන් ඇමතිවරුන් කැබිනට් ඇමතිවරුන් ගහ ගන්නවා මේ කොමිස් සඳහා. මේ අතර කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත් කරන සහතිකය අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව ඒ ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක කිරීමට අධ්‍යයනයක නිරත වන බවයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලි රබුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. ඒ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකින් මහතා ඊයේ දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේදී එසේම බූස්ටර් එන්නත මෙරට ජනතාවට ලබා දීම ආරම්භ කිරීම ඉතා සාධනීය පියවරක් බවත් එය ඉදිරියේදී අනිකුත් කණ්ඩායම්වලට ලබා දෙන්නේ නම් වඩා වැදගත් වන බවයි කැනේඩියානු මහකොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. වසර දෙකකට පමණ පසු ස්විස්තර්ලන්තයේ සිට සංචාරකයන් රැගත් ගුවන් යානයක් අද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. ගෝලීය කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසුව ස්විස්තර්ලන්තයේ සිට ගුවන් යානයක් පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි. ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට පමණ පසු ස්විට්සර්ලන්තයේ සිට පළමු ගුවන් යානය අද පෙරවරුවේ මෙරටට පැමිණියා. ඒ ස්විට්සර්ලන්තයේ සූරිච් ගුවන්තොටුපළේ සිටයි. වසර දෙකකට පමණ පසු පැමිණි මෙම ගුවන් යානයේ මගින් 92 දෙනෙකු සිටි බවයි ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ. දිනෝ අද දිනේ විශේෂයෙන්ම ස්විස් ඉන්ටර්නැෂනල් එයාලයින් නැවත වතාවක් අද ගුවන් ගමන් ලංකාවට ආරම්භ කරා. අපි දන්නවා කෙටි කාලයක් තුළ අපි විශ්වාස කරනවා දිනෙන් දින ඒ එන සංචාරකයන් ප්‍රමාණය වැඩි වෙයි කියලා. මොකද ලංකාවේ තියෙන මේ තත්ත්වයත් එක්ක ඒ සෞඛ්‍ය ආරක්ෂාවත් එක්ක අද ලෝකෙම විශ්වාස කරනවා සංචාරය කරන්න සුදුසුම රටක් බවට ලංකාව. ලොව ප්‍රථම කොවිඩ් ප්‍රතිකාර කරල සඳහා මහා බ්‍රිතාන්‍යයේ අවසරය හිමිව තිබෙනවා. ඒ මර්ක් මොල්නු පිරවීර් කරල සඳහායි. ලබන පෙබරවාරි මාසයේ වන විට යුරෝපය තුළ කොවිඩ් මරණ ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. පෙබරවාරි වන විට අවම කොවිඩ් මරණ ලක්ෂ 5ක් යුරෝපයෙන් වාර්තා වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. දකුණු ආසියාතිකයන් තුළ ඉතා අවදානම් නව කොවිඩ් ජානයක් සොයා ගැනීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ලෝකයේ කොවිඩ් මර්ධනය සඳහා නිපදවන ලද ප්‍රථම කරලට මහා බ්‍රිතාන්‍ය අවසර ලබා දී තිබෙනවා. මෙම කරල නිපදවන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන මර්ක් ආයතනයයි. මොල්ලු පිරවීර නම් මෙම කරල ප්‍රථම කොවිඩ් මර්ධන මුඛ ඖෂධයයි. මෙම කරල ඉතා පහසුවෙන් ලබාගත හැකිවීම, මිල අඩුවීම, ගබඩා කිරීමේ පහසුව ආදී සාධක නිසා ලොව කොවිඩ් පාලනයට ඉතා අපූර්ව අවස්ථාවක් උදා වී තිබෙනවා. විශේෂයෙන් අඩු ආදායම් ලාභී රටවලට මෙම කරල අනාගතයේ විශාල සහනයක් වනු ඇත. මෙම මොල්නුපිරවීර් කරල සඳහා පුළුල් අනුමැතියක් ලැබුණු විගස ලෝ පුරා නිෂ්පාදනය බෙදාහැරීම මර්ක් ආයතනය සූදානමින් සිටින බවයි සමාගම පවසන්නේ. පෙබරවාරි මාසයේ වන විට යුරෝපය තුළ කොවිඩ් මරණ ලක්ෂ 5ක් සිදුවේ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. කොවිඩ් මරණ ඉහළ යාමට ප්‍රධානතම හේතුව ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එන්නත් කරණයේ ඇති දුර්වලතාවයි. බොහෝ රටවල ජනතාව එන්නත් ලබා ගැනීමට දක්වන මැලිකමද ලෝක එන්නත් කරණය දුර්වල කිරීමට සමත්ව තිබෙනවා. මේ නිසා යුරෝපය තුළ ලබන පෙබරවාරි වන විට කොවිඩ් මරණ ලක්ෂ 5ක් පමණ සිදුවේ හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ජර්මනියෙන් වැඩිම මරණ ඊයේ වාර්තා වුණා. සමහර යුරෝපීය රටවල් කඩිනමින් කොවිඩ් නීති ලිහිල් කිරීමද වසංගත තත්ත්වය යලි උග්‍ර වීමට බලපා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ හාන්ස් ලූකන්ගේ පවසනවා. සමහර දකුණු ආසියාතිකයින් තුළ අධි අවදානම් කොවිඩ් ජානයක් බහුලව දක්නට ලැබෙන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය පවසනවා. මෙම කොවිඩ් ජානය හේතු කොටගෙන පෙනහළු අකර්මණ්‍ය වීම සහ වැඩිපුර මරණ වාර්තා වන බවයි විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයින් පවසන්නේ.
දකුණු ආසියාතිකයින්ගෙන් 60% තුල මෙම නව කොවිඩ් ජානය දක්නට ලැබෙන බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයින් පවසනවා. යුරෝපීය සම්භාවයක් ඇති අයගෙන් 15% තුල මේ ජාන හඳුනාගෙන තිබෙනවා. මෙම අවදානම් කොවිඩ් ජානය ලෝකයේ සියලු ජන කොටස් තුල දක්නට ලැබෙන්නේ නැහැ. අපට ජාන වෙනස් කළ නොහැකි නමුත් මෙම අවදානම් කොවිඩ් ජානයටද එන්නත් ඉතා හොඳින් ක්‍රියා කරන බවයි ඔක්ස්ෆර්ඩ් පරීක්ෂණ විද්‍යාඥයින් පවසා ඇත්තේ. गैस सीनी सहल सिमेंतु अत्यावश्य द्रव्य भूमिय कहिंगे तव सति तुनावसन कर्ण भव पारिभोगिक कटित पिलिबंद राज्य मात्य लसंत अलगे वन महता पवसन व आंडुक्रम व्यवस्थाव विसीवतावक संशोधने करयति राटक भाण्ड मिलवेना स्वीमारुम्याक नोवन भवय ओहु पवसन्ने ජනතාවට ඉතාමත් අමාරුවෙන් බාණ්ඩ මිලදෙ ගැනීමේ පරිසරයක් උදා වෙලා තිබෙනවා කියන එක අපි නිහතමානීව පිළිගත යුතුව තිබෙනවා. පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් තමා මේ සෑම තීන්දුවක් තීරණයක්ම ගන්න. ගැසට් නිකන් කැසට් වගේ කියලාත් කියනවා. ගහන සෑම ගැසට් එකක්ම ආපසු ගන්නවා කියලාත් කියනවා. විශේෂයෙන්ම වෙළඳ පොළක් තුල සදාකාලික පවතින නීති සහ ගැසට් නිවේදන මගින් මිල තීරණය කරන්න කොහෙත්ම පුළුවන්කමක් නැති බව अभी पिलिगति आंडुक्रम व्यवस्था विशिवता संशोधने सिद्धवेलाटे बांड संबंध पणमंडल मिल मुन आकार පවත්තගෙන යන්න පුළුවන් අංකමක් නොමැති බව අවබෝධ කරගත යුතුව තිබෙන. අපි පල කරන මිලටත් වඩා වැඩියෙන් පාරිභෝගික ජනතාවට බාණ්ඩ මිලදී ගැනීමට සිදුවීම නිසා අසාමාන්‍ය හිගයක් රට තුළ ඇතිවීමත් කියන කරුණු නිසා තමා විශේෂයෙන්ම මෙම පාලන මිලයන් ඉවත් කිරීමට ඒ තීන්දුව తీරණය අනිවාර්යෙන්ම ගැනීමට කටයුතු කළේ. අත්‍යවශ්‍ය බාණ්ඩ සඳහා තමා පාලන මිල අපි පැනවීමට කටයුතු කළේ. නමුත් මෑත ඉතිහාසයේ කඩල මිල පාලනය කරගන්න පුළුවන් අංකමක් ලැබිලා තිබෙනවා. උම්බලකඩ මිල පාලනය කරගන්න පුළුවන්කමක් නැති වෙලා තිබෙනවා. නීතිමය වශයෙන් බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් ඉල්ලීමක් කරන්න පුළුවන්කමක් තිබෙනවා රාජ්‍ය ආයතනයක් නිසා මේ සතොස ආයතනයටත් රජයේ මුදල් ලබා දීමට බොහෝ අවස්ථා වලදී කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා රජයේ මුදල් කියන්නේ ජනතාවගේ මුදල්. අදාළ අමාත්‍යවරයාටත් ඒ ආයතනයටත් ඉල්ලීමක් කරන්න පුළුවන් පාරිභෝගිකය වෙනුවෙන් මේ ආකාරයෙන් කටයුතු කරන්න කියලා. ඉතින් ඒ අනුව තමයි ඉල්ලීම කරලා තිබෙන්නේ. රජය ආණ්ඩුවට ගන්න බද්දත් අයින් කරලා සිරුම දෙනාට සහල් ආනයනය කරන්න අවශ්‍ය ලබා දුන්නා. ඉතින් එතකොට සුමාන දෙකක් විතර ඇතුළත පාරිභෝගිකය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගොවියත් ආරක්ෂා කරමින් ඒ තීන්දුව දැන් රජය අරගෙන තිබෙනවා. බාණ්ඩ මිල පාලනය කිරීම සඳහා තිබෙන එකම ක්‍රමය ගැසට් ලෝගෙන් පාලනය කිරීම විතරක් නෙමෙයි. යම් හිගයක් ඇති වෙයි කියලා සෑම අවස්ථාවකම හැම දෙයක්ම මොකද කරන්නේ? හිගයක් ඇති වෙනවා කියලා මතයක් තිබුණොත් අධික මිලදී ගැනීමකට සිද්ධ කරනවා. දැන් එවැනි තත්ත්වයක් වුණාම වෙළඳපොළ සාමාන්‍ය අස්වාභාවික වෙළඳපොළක් ඇති වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් එකපාරට නිවැරදි කරන්න පුළුවන් කමක් නැහැ. දැනට ප්‍රධාන වශයෙන්ම අපි පිළිබඳව ගෑස් සිමෙන්ති එවැගේම සීනි සහල් පිළිබඳව තිබෙන ගැටලුව ඉදිරි වැඩිමුණුත් සුමාන තුනක් ඇතුළත निराකරණය කරගන්න පුළුවන් කමක් ලැබේ කියන විශ්වාසයක් ඇතුව තමයි අපි මේ සෑම තීන්දුවක් මාර්ගන අපි කටයුතු කරන්නේ. මොන ගැසට් ගැහුවත් රිවර්ස් කළත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයට වගකීම්වත්න් සමත් වෙලා නැහැ. ඒ වගේමයි භාණ්ඩ හිගේ මග හරවන්න ගත්ත නිවැරදි ක්‍රියාමාර්ගත් පේන්න නැහැ. අදත් රටපුරා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය සේම අහස උසට මිල ඉහළගේ ආහාර නිසා ජනතාව දහ දුක් විඳින ආකාරය අපට දක්නට ලැබුණා. සීනි පරිප්පු සහල් කිරිපිටි ඇතුළු ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බරපතල හිඟයක් තිබෙන බව අප දැන් මාස කිහිපයක සිටම දිගින් දිගටම වාර්තා කරමින් සිටිනවා. මිල පාලනය කරන්න ගහපු ගැසට් මල්වත්තේ සමහර ගීත අඩංගු කැසට් වගේ කියලා අප කීප වතාවක්ම සටහන් කළේ හේතු සාධක සහිතවයි. සමහර රජයේ තීන්දුව නිසා අවසානයේ භාණ්ඩ හිඟේ හෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පාලනයට ලැබුණු විසඳුමක් නැහැ. සතොස කොයිකටත් එකම තෙල කියලා හිතාගෙන දුන් විසඳුම්ද ලත්තැනම ලොප් වෙලා. සමහර භාණ්ඩ සතොසින් ගන්නවා නම් එයාලා දෙන තවත් වර්ග අපට අවශ්‍ය නැතත් මිලදී ගන්න සිදු වෙනවා. ඒක හරියට කිරිපිටි පැකට් එකක් එක්ක යෝගට් 10ක් 15ක් ගන්න කියලා සමහර කළු කඩකාරින් දාපු නීති වගේ. කවුරු කොහොම මොනවා කිව්වත් සහල් සහ සීනි කිලෝ 1කට සහ කිලෝ 3කට සීමා වෙලා ඒත් පෝලිම්බල ඉඳලයි ගන්න ඕනේ. මේ තමයි අද දවසේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පිළිබඳව වෙලෙන්දන් කියන කතාව. සීනි නම් ගිය සතියේ ඉඳලා බඩු හම්බුන්නේ නැයි. මිල අධිකයි සෑම දෙයක්ම. සීනි කොච්චර තිබුණත් බඩු නැහැ කියන එකයි ගියාම. ගෑස් ඉතින් සති 3කට විතර පස්සේ හම්බ වෙනවා. පොඩි ගා ප්‍රමාණයයි දෙන්නේ. ඒ ප්‍රමාණය ඉතින් පැය භාගයක් වගේ යනකොට ඉවරයි. පොල් සයිස් එක ලොකුව ගත්තොත් 90යි 95යි
පොඩිකට 58යි. චිකන් තියනවා කිලෝ එක 690යි. පාම් පිටි දෙන්න 125යි කිලෝ එක. මුල් මාස් තියනවා 690යි සුද්ධ කරපු එක. ලිට්‍රෝ ගෑස් ඇත්තෙම නැහැ. නැවක් ආවා කියලා කිව්වට ආපු නැවක් පේන්නත් නැහැ කියලා මීට පෙරත් අප සටහන් කළා. අදත් ලිට්‍රෝ ගෑස් කඩ වහලා දාලා. ලාෆ් ගෑසුත් හිඟයි. ලිට්‍රෝ ගෑස් සමාගම සිය නිදහසට අද කරුණු කිව්වා. පසුගිය 28 වෙනිදා සිට මේ මාස පළවෙනිදා දක්වා අපිට ගෑස් වෙළඳ පොළට ගෑස් නිකුත් කරන්න බැරි වුණා. අපේ ප්ලාන්ට් එක වහන්න වුණා 28 වෙනිදා. ගෑස් බින්දුවක්වත් අපි ළඟ තිබ්බේ නැහැ. ගෑස් නැව මෙතනට අවිල්ල තිබ්බා. වුණ අපිට තර්ජනය කරා ගෑස් දෙන්න බෑ. මේ කොන්ට්‍රැක්ට් එක තව අවුරුදු දෙකකට දික් කරන්නේ නැත්තම් කියලා. ඒකට අකමැති වීම නිසා සභාපතිවරයා සහ මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය බිත්තියට හේතු කිරීම නිසා මට සිද්ධ වුණා ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබෙනකන් කෙසේ හෝ මේ තත්ත්වය සමනය කරගන්න. මේ වන විට ගෑස් අපි පෙර පරිදි නිෂ්පාදන කටයුතු ආරම්භ කළා තියෙනවා. තව දවස් 7ක් විතර යනකොට අපිට පුළුවන් වෙයි මේ ස්ටොක්ස් කඩේට ගියාට පස්සේ පිරීලා තියෙන මට්ටමට දකින්න. බොහොම පැහැදිලිව අපි ගෑස් මිල වැඩි කරන්නේ නැහැ. කවුරු කොහම මොන වංචාව කළත් ගිවිසුම් ගැහුවත් අන්තිමට දැනෙන්නේ වදින්නේ ජනතාවගේ බඩට. ඩොලර් හිඟය ගැන මොනතරම් හේතු කිව්වත් ජනතාවගේ කුසගින්න නිවන්නට හේතු දැක්වීම වලින් පුළුවන් කමක් නැහැ. රට වටේටම මුහුද තිබ්බට සැමන්ටින් එකේ ඉඳලා කරවල කෑල්ලත් අපි පිට රටින් ගේනවා. අද කරවල මිල පාරිභෝගිකින්ව කරවල කරන තරමටම ඉහළ ගිහින්. පිටකොටුවේ කරවල සංගමයේ පවසන්නේ ඩොලර් හිඟය නිසා කරවල ආනයනයත් මිලත් ඉහළ යන බවයි. ආනයනය කරපුවාම බැංකුවේ ඩොලර් නැති ප්‍රශ්නේ එක තියෙනවා. ඉතින් පාරිභෝගිකයට මිල පොඩ්ඩක් වැඩි වෙන්න වෙනවා. මොකද අපි ගෙනල්ලා ආබරගේ තියලා අපි ගන්නකොට සමහර වෙලාවට සුමානයක් දවස් 10ක් 12ක් යනවා. එතකොට අපිට පොඩි ව්‍යාපාරිකයට කොස්ට් එක වැඩි වෙනවා. ඩොලර් හිඟය අනුව ආනයන කිරීම සීමා වෙලා තියෙනවා. කවුරු කොහොම මොන හේතු දැක්වුවත් මේ බඩට වැදුණු ජනතාවගේ වේදනාවේ හඬ. මේ බලන්න පහේ ඉඳලානේ මේ සෙනග ඇවිල්ලා ඉන්නේ කොච්චර පවුද කියලා බලන්න කොනේ. ගෑස් එකක් වැඩි කළා අන්තිමට ගෑසුත් නැහැ. සීනි කොයිද තියෙන්නේ? සීනිත් නැහැ. මේ දුන්නා නම් කාපියෝ කියලා නිකන් ඉන්නවා. විදේ දඩු කියන්නේ කෝකක්වත් අඩු නැහනේ. දැන් අපි ඔක්කොම කොච්චර දුකද විඳින්නේ මේ බලාගෙන ගියාම. අපිට පෙන්ෂන් එකකුත් හම්බෙන්නේ නැහැ. පොල් ගෙඩිය කීයද 95යි. රුපියල් 100ක් අරගෙන අරගෙන ඔක ඔතනින් ඉවරයි. මම දැන් සත්‍යකට දෙරි ඉඳන් ගෑස් හොයන. ගෑසුත් නැහැ, භූමි තෙලුත් නැහැ. නිල් පාටත් නැහැ, කහ පාටත් නැහැ, මුකුත්ම නැහැ. කෝටි ගණන් හොරගම් කරනවා. ඒ වගේ වන් ණය ගන්නවා. ණය ගෙවන්න ඩොලර් නැහැ. තියෙන දේපොළ සන්තකෙන් වියදම් කළාට પાස්පෝර්ට් එක තමන්ගේ ළමයා යවන්න රට. වැලිසර ප්‍රදේශයේ සිදු රියන්තරට සම්බන්ධ පාසල් සිසුවා සහ ඔහුගේ පියා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. කොළඹ සිට මේගමෝ දෙසට ධාවනය කරමින් තිබූ ජීප් රථයක් ඊයේ දින වැලිසර ප්‍රදේශයේදී තවත් වාහන හතරක ගැටී අනතුරක් සිදු වුණා. අනතුරටපත් ජීප් රථය පදවා තිබුණේ 16 හැවිරිදි සිසුවෙකු වන අතර ජීප් රථයේ ගැටුණු 51 හැවිරිදි යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් මියගිය පුද්ගලයාගේ තවත් ඥාති පුත්‍රයෙකු තුවාල ලබා මෙවන විට බරපතල තත්ත්වයේ කොළඹ ජ්‍යොතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනතුරින් පසු ජීප් රථය පැදවූ 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. අද දින මියගිය 51 හැවිරිදි පුද්ගලයාගේ ඥාතීන්ද පොලිසිය ඉදිරිපිටට පැමිණ සිටියා. මගේ මහත්තයාට මේ වෙච්ච දේට සාධාරණ ඉල්ලලා දෙන්න මම හැමදේම සාධාරණ ඉට කරලා දෙන්න මට. මගේ ඉන්නේ මගේ දරුවා ඉස්පිරිතාලේ. මාව ජීවත් කරන්නේ මගේ දරුවා තමයි. දැන් නමුත් එයාද මේ ඉස්පිරිතාලේ බොහොම අමාරුවෙන් ICU එකේ ඉන්නේ. මේ රියාන තුර වුණ පුතාගේ තාත්තා කියනවා එයා දන්නේ නැලු කිසි දෙයක්. එයා දන්නේ නැතුව කොහොමද එච්චර ලොකු වාහනයක් අරගෙන එන්නේ? ගොඩක්ම වැරදි කියන්න ඕනේ ඒගොල්ලන්ගේ තාත්තා. ඒගොල්ලන්ගේ තාත්තා යාව මෙහෙම එව්වේ නැත්නම් අද මගේ තාත්තට මේ දේ වෙන්නේ. සැකකාර පාසල් සිසුවා සහ ඔහුගේ පියා අද මහභාගයේ පොලිසිය ඔවුන් අධිකරණ ඉදිරිපත් කිරීමට රැගෙන ගියා. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය තීන්දුව කළා.
ඊයේ සපුගස්කන්දේදී ගමන් බෑගයක තිබී හමු මලසිරුර මාලිගාවත්තේ පදිංචිව සිටි කාන්තාවකගේ බව අද හඳුනාගත්තා. 42 වෙනිදී ඇය නමින් මොහමඩ් සාෆි ෆාතුමා මුන්තාස් යන අය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසන්නේ. සපුගස්කන්ද තෙල් පිරිපාදුව ආසන්නේ කැලිකසල ගොඩගසන ස්ථානයක ගමන් මල්ලක දමාතිපියදී හමු වූ මලසිරුරේ අනන්‍යතාවය තහවුරු වී තිබෙනවා. මියගොස් ඇත්තේ මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ පදිංචි 42 වෙනි කාන්තාවක්. මොහමඩ් සාෆි ෆාතුමා මුන්තාස් නම් ඇය පසුගිය 28 වනදා අතුරුදන්ව ඇති බවට පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා. පැමිණිල්ල ලැබී තිබුණේ ඇගේ ස්වාමි පුරුෂයාගෙන්. සිදු කළ විමර්ශන වලින් අනතුරුව ඇගේ සිරුර ඊයේ දින හමු වුණා. අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා සහ දියණිය ඇගේ අනන්‍යතාවය හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. පොහොර අර්බුදයක් ඇති කිරීම තුළ ඉතා සැඟවුණු යම් අර්ථයක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ගොවි ඉඩම් වගා කටයුතු වලින් ඉවත් කර මුඩු ඉඩම් බවට පත් කිරීම මේ අරමුණ බවයි. අනතුරුව මුඩු ඉඩම් බහුජාතික සමාගම් වලට විකිණීම මේ සැලැස්ම බවයි විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන් වන්නේ. අපේ රටේ ගොවි ජනතාවගේ කැපවීම නිසා 2010 වසරේදී අප රට සහලින් ස්වයංපෝෂිත වූවා. එහිලා එදා විශේෂඥයින් උපරිම සහයක්ද ලබා දුන්නා. 2019 දී ශ්‍රී ලංකාව ලෝක ආහාර සුරක්ෂිත වැඩසටහනේ 66 වන ස්ථානයට පැමිණීමට පවා සමත් වූවා. එවන් රටක් හදිසියේ පොහොර අර්බුදයකට ඇද දැමීම සැලසුම් සහගතව ගොවි බිම් විනාශ කිරීමේ උත්සාහයක් ලෙස දකින බවයි විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන් වන්නේ. ස්ථිර වශයෙන් සැනකින් කාබනික පොහොර වගාවට යොමු වීම හරහා අස්වැන්න අඩුවන බව සියලු විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. මෙහි අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ ගොවි ජනතාව ගොවි බිම් අතහැරීමයි. එමගින් ගොවි බිම් මුඩු බිම් බවට පත්ව විදෙස් බහුජාතික සමාගම් වලට කුණු කොල්ලයට අපේ කෘෂිකාර්මික ඉඩම් විකුණා දැමීම මෙහි යටි කූට ආරමුණ බව විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන්. මහකන්නේ වගා කටයුතු සඳහා කවුඩුල්ල වැවේ සහ පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කිරීම අද උදෑසන සිදු වුණා. එම ජලාශ භාර වාර ඉංජිනේරුවන්ගේ ප්‍රධානත්වයෙන් සාමාන්‍යයෙන් මෙම අවස්ථාවට ගොවීන්ද සහභාගී වෙනවා. එහෙත් මෙවර ගොවීන් ඊට එක් වූයේ නැහැ. ජලය දුන්නත් මිනිනීරියේ ගොවීන් වගා කටයුතු සිදු කරන්නේ නැති බවයි පවසන්නේ. අදත් රසායනික පොහොර ඉල්ලා බිංගිරියේදී විරෝධතාවයක් පැවැත්වුණා. මෙවර මහකන්‍ය සඳහා මින්නේරිය කවුඩුල්ල ව්‍යාපාරයේ ගොවි ජනතාව සඳහා කවුඩුල්ල වැවෙහි ජලය නිකුත් කිරීම අද උදෑසන සිදු කෙරුණා. ඒ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාචරණ සම්පන්නෝ ලෝකවිදු අනුත්තරෝ අපි අපේක්ෂා කරනවා මෙවර කවුඩුල්ල ව්‍යාපාරයේ සාර්ථක මහකන්‍යක් ගොවි ජනතාවට ලබා දෙන්න. පෙර කන්නවල ජල නිකුත් කරන අවස්ථාවලට ගොවීන් සහභාගී වුවත් මෙවර ජලය නිකුත් කරන අවස්ථාව සඳහා ගොවීන් සහභාගී වූයේ නැහැ. ඒ මෙවර මහකන්‍ය සඳහා පොහොර නොමැතිව වගා කටයුතු සිදු කිරීමට තමන් සූදානම් නොමැති බව පවසමින් ගොයියන්ට වගාවට අවශ්‍ය ඕන තරම් ජලය වර්ෂාවෙන් තියෙනවා. ඒ වැස්සෙන් වගාවට වෙනදා මේ වෙනකොට ගොයිය බහලා ඉන්නේ. අද කිසිම ගොයිය තමන්ගේ වගාවට යන්නේ නැහැ. ගොයිය වගාවට බහින්න සූදානම් නැහැ. හේතුව මොකද? ගොයියන්ට අවශ්‍ය රසායනික තෙල් ටික නැහැ. රසායනික පොහොර ටික නැහැ. ගොවියන්ට අවශ්‍ය ඉල්ලන දේ නෙමෙයි දැන් දෙන්නේ. අන්තිමට පැහෙන්නේ බොල් නම් අන්තිමට වඳ පීදිච්ච කරල් නම් තියායේ දකින්න ලැබෙන ඒකට ගොවියන්ට සූදානම් නැහැ. එසේම මහකන්‍ය සඳහා අවශ්‍ය වගා කටයුතු සඳහා පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කිරීමද අද උදැසන 8:31 යෙදෙන සුබ මොහොතින් සිදු කෙරුණා. ඒ පරාක්‍රම සමුද්‍රයේ බහර වාරි ඉංජිනේරුවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවටද ගොවි ජනතාව සහභාගී වූයේ නැහැ. මෙතර මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවීන් අහස් දියෙන් වගා කටයුතු ආරම්භ කිරීම සිදු කර තිබෙනවා. මිනිස්සු මොනවා හරි කරන්න පැහැින වී ඇටේ දෙක හරි කමක් නැහැ කරලි තියෙන්න කුඹුරු වැඩ කරනවා. නමුත් හොර සල්ලිත් නැහැ මොනවත් නැහැ. කාන්තාව දෙන්නෙක් රට කරලත් මේ වගේ අභාග්‍ය සත්ත්වකට රටපත් උන්නේ නැහැ. මේ වෙනකොට පොහොර ගහලා තිබ්බනම් ඉතින් මීට වැඩි ගොයම ලොකු
කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් අද පොළොන්නරුව අරණකංවිල ප්‍රදේශයේ වගා කටයුතු නිරීක්ෂණය කිරීමට එක් වුණා. මෙවර මහකන්නේ වගා කටයුතු සම්බන්ධයෙන් අරණකංවිල ගොවිචනතාව දැක්වුවේ මෙවන් අදහසක්. ගොවි මහත්තුරු ඉතාමත්ම උනන්දුවෙන් මේ වෙනකොට වගාව ආරම්භ කරලා තියෙනවා. හොඳ ප්‍රගතියක් තියෙනවා. කාබනික වැඩසටහන මේ ආයෙ නම් ක්‍රියාත්මක වෙනවා. අපේ කොට්ටාසේ කොට්ටා සභාපතිතුමා පහපාර ගිහිල්ලා බුදිනවා මේ රසායනික පොහොර ඉල්ලලා. ඒ වුණාට එතුමත් දැන් අපිත් එක්කම වාගේ කුඹුරු දෙකක් හාලා නියර කරලා දෙනවා. ගිරී හතර ගොවි සංවිධානයේ සියලු දෙනා එකතු වෙලා මේ වෙනකොට අපගේ බිම් සකසමින් සියලු වැඩ කටයුතු කරගෙන යනවා. රසායනික පොහොර නොමැතිකම හේතුවෙන් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බටකොටුව ප්‍රදේශයේ මිරිස් වගාවකට මෙලෙස හානි වී තිබුණා. මේක කොඩ වෙලා තියෙන මාත්‍යෝ මේ තියෙන කොඩ වෙලා මේකට තෙල් ගැහුවේ නැත්නම් මේක මේ කොඩේ අරින්න බෑ එහෙනම් මේ මිනිස්සු මොනවද මේ කරන්න කියන්නේ මේ කොටුව කරලා බලන්න කියන්නේ මොනවද මේ වෙලා තියෙන්නේ කියලා මහා කන්‍ය සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉල්ලා බෙන්ගිරිය බෝවත්ත නගරේ අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා ඒ සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් මඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මම දන්නේ එක පැත්තකින් අපිට සැකයක් තියෙනවා ඇමරිකානු පිටිකවන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේ වීගොවිතන බත විනාශ කරන්න ගත්ත තීන්දුවද මේක කියලා 48 න් පස්සේ කිසිම ආණ්ඩුවක් මේ වගේ මෝඩ වැඩ කරලා නැහැ මුතුරාජවෙල රැම්සා තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීමේ ගැසට්ටුව බල රහිත කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනවා පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසයි මුතුරාජවෙල තෙත්බිම් පරිසර සංවේදී කලාපයක් වශයෙන් නම් කර එය රැම්සා තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවිත ජයවර්ධන සහ එම ප්‍රදේශයේ පදිංචි දීවරයෙකු වන කේ.එස්.එන්. ප්‍රනන්දු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා මුතුරාජවෙල කියන්නේ ලෝක උරුමයක් සංරක්ෂණය සඳහා ගැසට් නිවේදන නිකුත් කළ තියෙන වෙලාවක නාගරික සංවර්ධන අධිකාරියට පවරගන්නේ ඇයි නාගරික සංවර්ධන අධිකාරියට පාරිසරික සංරක්ෂණය පිළිබඳව හෝ වනජීවී කලාප ආරක්ෂා කිරීම පිළිබඳව වගකීමක් නැහැ නාගරික සංවර්ධන අධිකාරියට මෙය පවරා ගැනීමට ගැසට් නිවේදනය නිකුත් කිරීම යට ලොකු රහසක් තිබෙනවා සැකයක් තියෙනවා අපේ කතෝලිකයන්ගේ ඉදනුත් මේ හරහා UDA පනතරා ගන්නට විශාල උත්සාහයක් වෑයමක් තියෙනවා මේක චීනට විකුණලා දාන්න විශේෂයෙන්ම පෝට් සිටි සංවර්ධනයේ දිගුවක් හැටියට මේ මුතුරාජවෙල ආශ්‍රිත භූමි ප්‍රදේශ බහුජාතික ආයතනවල ලබා දීමේ මහා කුමන්ත්‍රණයක් මේ වනකට ක්‍රියාත්මක වෙනවා. මෙයා කියනවා මේක රැම්සා තෙත්බිම් කරනවා කියලා තියෙන රැම්සාවත් ආරක්ෂා කරගන්න බැරි ආණ්ඩුවක් තමයි මේ වර්තමාන රජය බවට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා ඒට විරුද්ධව නීතියේ සරණ පතන්න අපි කටයුතු කරනවා. බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි තවත් නඩුවක් පවත්වාගෙන යනවාද නැද්ද පිළිබඳ තීරණය ලබන 11 වනදා අධිකරණයට දන්වන බව නීතිපති ප්‍රකාශ කර තිබෙනවා. ඒ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් මුද්‍රණය කිරීමේ නඩුවයි. මේ අතර පූජෝලපනේ සුමංගල හිමි බැසිල් රාජපක්ෂ මහතාගේ ඇමති දුරේ සහ මන්ත්‍රී දුරේ අහෝසි කරන්නේ ඉල්ලා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ ඇතුළු අධිකරණ පුවත් කිහිපයක් දැන් 2015 ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කෙරුණා. ඒ සඳහා වැය කර තිබූ මුදල රුපියල් 2.94 ලක්ෂයක්. ලිත් මුද්‍රණය සඳහා මෙම මුදල වැය කර තිබුණේ දිවිනගුම දෙපාර්තමේන්තුවයි. ඒ පිළිබඳව එවකට එහි සිටි අධ්‍යක්ෂකවරයාට සහ ඇමතිවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් නඩුවක් මහාධිකරණයේ ගොනු කර තිබෙනවා. මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන 11 වනදා අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා ආද අධිකරණයට දැනුම් දුන්නා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතායි. බැසිල් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී සහ මුදල් අමාත්‍ය දුහර බල රහිත කරන ලෙස ඉල්ලා රිටාඥාවක් නිකුත් කරන්නේයි අද අභියාචනා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනා. පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු 30 දෙනෙකුයි මෙම පෙත්සම ඉදිරිපත් කළේ. ඇමති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සහ නීතිපතිවරයා වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතාට ඇමරිකානු පුරවැසිභාවය හිමිව තිබීම පදනම් කරගෙනයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.
නීති විරෝධීව මුදල් සහ වත්කම් රැස් කිරීමේ චෝදනාව යටතේ දෙමිටගොඩ රුවන් නැමැත්තාව පසුගියදා අත්අඩංගුවට ගත්තා. ඔහුට ඇපදින්නේද නැද්ද යන්න පිළිබඳව ලබන 19 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දැනුම් දුන්නා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පිණී සිටි නීතිඥවරු දෙමිටගොඩ රුවන්ට ඇප ඉල්ලා සිටියා. ඊට විරුද්ධ වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අපමත මුදා හැරී හොත් පරීක්ෂණ වලට බාධා සිදු වෙ හැකි බවයි. ඒ අනුවයි මහේස්ත්‍රාත්වරයා අපදින්නේද නැද්ද යන්න තීන්දුව ලබන 19 වනදා දැනුම් දෙන බව ප්‍රකාශ කළේ. කොළඹ නාගලම් වේදියේ ජල පොම්පාගාරය ඇතුළු ව්‍යාපෘතිය සම්පූර්ණ ඉදිකිරීම ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමට නියමිත බව වාර්තා වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ එහි ඉදිකිරීම පරීක්ෂා කිරීම සඳහා එක් වුණා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන ලේකම්වරයා වසිටියදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ. නාගලකම් වීදිය ජල පොම්පාගාරය ඇතුළු උප ව්‍යාපෘති 55ක් සංවර්ධන ව්‍යාපෘතියට අයත් වුණා. කොළඹ නගරයේ ජලයෙන් යටවීම වැළැක්වීම නාගලකම් වීදිය ජල පොම්පාගාරයේ ඉදිකිරීමේ මූලික අරමුණයි. තත්පරයට ජලය ඝන මීටර 30ක් කැලණිගඟට මෙම පොම්ප පහ ඔස්සේ මුදා හැරිය හැකි. එසේම කැලණිගඟෙන් තත්පරයට ජලය ඝන මීටර 12ක් ඇල මාර්ගවලට රැගෙන එන්නට හැකි පොම්ප දෙකක්ද මෙහි සවි කර තිබෙනවා. සමස්ත ව්‍යාපෘතියටම ඇමරිකානු ඩොලර් මිලියන 301ක් වැය වෙනවා. ලෝක බැංකුව ඩොලර් මිලියන 230ක් සපයා තිබෙනවා. ශ්‍රී ලංකා රජය ලබා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 108ක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උපසභාපති හාට්වික් ෂේපර් ඇතුළු පිරිසක් මීට එක් වුණා. ව්‍යාපෘති අධ්‍යක්ෂිකාව මෙහිදී පැවසුවේ ඉදිරි මාස කිහිපය තුළ ඉදිකිරීම අවසන් කරන බවයි. මෙරට ග්‍රාමීය සමාජ හා මානව සංවර්ධනයේ සඳහා විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආර්යරත්න මහතාගේ 90 වන ජන්මදිනයේ අදට යෙදී තිබෙනවා. ආචාර්ය ඒ.ටී. ආර්යරත්න මහතා 1931 වසරේ නොවැම්බර් මාස 5 වන දින ගාල්ල උණමටුන ප්‍රදේශයේදී උපත ලැබුවා. මූලික අධ්‍යාපනය ගාල්ල බොනිවිස්ටා සහ මහින්ද විද්‍යාලයෙන් හැදෑරු ඒ මහතා ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පුහුණුව ලබා ගත්තා. ඉන් අනතුරුව කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා. සර්වෝදය නායක ඒ.ටී. ආර්යරත්න මහතා මෙරට ශ්‍රමදානීය පදනම් කරගෙන සමාජ විප්ලවයක් ආරම්භ කළා. එහි මුල් පදනම දැමුවේ 1958 දී. ඒ කුරුණෑගල කනතුඩාව ගම්මානයේ සිදු කළ ශ්‍රමදානීයකිනුයි. ඊට එක් වූයේ නාලන්දා විද්‍යාලයේ එවකට සිටි සිසු දරුවන් සහ ඒ.ටී. ආර්යරත්න මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය. ලොව විවිධ රාජ්‍ය නායකයන් සංවිධාන සහ ආයතන ප්‍රධානීන් මෙන්ම ආගමික නායකයන් ඇතුළු සුවිශේෂී පුද්ගලයින්ගේ නොමද අවධානයට ලක් වූ ඒ.ටී. ආර්යරත්න මහතා ශ්‍රී ලංකා නාමය ලොවට ගෙන ගිය විශිෂ්ටයෙකු ලෙස රන් අකුරින් ලියවී තිබෙනවා. මෙතර ඒ.ටී. ආර්යරත්න මහතාගේ 90 වන ජන්මදිනය වෙනුවෙන් එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මහා සංඝරත්නය වැඩමවා දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුණා. මෙම පින්කම සඳහා Voice of Asia මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම මහතාද එක් වුණා. සාමාන්‍ය ජනතාවගේ දුකේදී සැපේදී එකට සිටින ජනතා නායකයෙකු ලෙසද දෙස් විදෙස් ජනතාවගේ නිරන්තර පැසසුමට ලක්වන ඒ.ටී. ආර්යරත්න මහතාණෙනි Voice of Asia මාධ්‍ය ජාලයේ අපි ඔබට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු. අයවැයෙන් ජනතාවට දෙනවා වෙනුවට ගන්න වේවි කියලා ඇමති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ විහිළුවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. ඒ පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් රජය
වෙළඳපළට මැදිහත් වෙන්න ඕනේ. අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය 700 වෙනත් රජීය යාන්ත්‍රණයක් කරා රටට ගෙනල්ලා ඒව සුලභ කරලා අඩුමිලට ලබා දීම හරහා තමයි පාලනයක් කරන්න පුළුවන් වෙන්නේ. මේ අයවැයෙන් අපි විශ්වාස කරනවා වැසි රාජපක්ෂ මුදල් ඇමතුමා තම අමාරුවෙන් ජීවත් වෙන ජනතාවට මේ වෙලාවේ සහනයක් දෙන්න කටයුතු කරාවි කියලා. සහන දෙන්න ඕන සැබවින්ම අඩු ආදායම් ලැබෙන එදිනදා හම්බ කරන් ගන්න ජනතාවට. ඒ නිසා මට ඒ විශ්වාසයක් තියෙනවා වැසි රාජපක්ෂ මැතිතුමාගේ අයවැයෙන් අඩු ආදායම් ලැබෙන එදිනදා හම්බ කරන් ගන්න ජනතාවට අනිවාර්ය සහනයක් ලැබෙනවායි කියන කාරණා. ඩියු ගුණසේකර මහත්තයා එතුමා කිව්වා නම් හරි ඒ අපි යහපාලන මුක්කුවක් ගහන් හිටපු ආණ්ඩුව අපි හොඳට කරා. ඉතින් අපි මේ හොඳට කරපු ආණ්ඩුව අපි මුක්කු ගහපු ආණ්ඩුව ඒ වගේම ඩොලර් එක හොඳට ශක්තිමත් කරලා දීපු රට මේ ආණ්ඩුව කනවා කියලා කිව්වා නම් ඔන්න අපි පිළිගන්නවා. එතුමාට ඒක राजतांत्रिक जनाधिपत අද ආහාර පොලිම් වලට අමතරව රට අතහැර යන පොලිමක් ද ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් හිරේ යන්න තමන් ලෑස්ති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසන්නේ. මුදල් ඇමතිතුමා දැනටම කියලා තිනවා දෙන්න දෙයක් නැහැ ගන්න තමයි තියෙන්නේ කියලා. දැන් බඩු මිල බැලුවොත් හරිද? දෙල් ගෙඩියක මිල රුපියල් 204යි. සාමාන්‍යයෙන් දෙල් ගෙඩිය විකුණ ගන්න බැරුව හිටියේ හරිද? ඊට පස්සේ බෝංචි කිලෝවක් 350යි. කැරට් එක රුපියල් 280යි. ලීක්ස් කිලෝවක් රුපියල් 340යි. මිරිස් කිලෝවක් රුපියල් 580යි. මට කියන්න පොලිමක් නැති තැනක් ගෑස් පොලිම, භූමි තෙල් පොලිම, කිරි පොලිම, අන්තිමට තියෙන පොලිම මොකද්ද දැන්? ඉදිරි දින කිහිපය තුළ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. මේ අතර දිස්ත්‍රික් අටක් සඳහා පනවා ඇති නායම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනේ ජලාශයේ වාන්දුරටු අටක් විවෘත කර තිබෙනවා. අද දහවල් වන විට රාජාංගනේ ජලාශයේ ජල ප්‍රමාණය අක්කර අඩි 10200ක් දක්වා ඉහළ ගියා. කලාවැවේද වාන්දුරටු දෙකක් මෙවන විට විවෘත කර තිබෙනවා. කලාවැවේ සමස්ත ජල ප්‍රමාණය අද උදැසන වන විට අක්කර අඩි 82000කට ආසන්න බැරි බවයි වාර ඉංජිනේරුවන් ප්‍රකාශ කළේ. අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක අටකට නිකුත් කළ නායෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක එලෙස නායෑමේ විමසිලි මත මට්ටමේ පවතිනවා. දිවයිනේ සෙසු පළාත් වල ගත්තම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තමා වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් නිර්මාණය වෙන්නේ. එතකොට තරමක තද වැසිත් අපි අද දිනේ අපේක්ෂා කරනවා. මේ රාත්‍රී කාලයේ ඇති වෙන වැසි තත්ය අනුව සමහර ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මන
වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මේ වර්ෂාවේ තියෙන විශේෂත්වය තමා తాවකාලිකව තද සුළං ඇති වෙනවා වර්ෂාවත් එක්ක ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. දීවරහා නායක ප්‍රජාවට කියන්න තියෙන්නේ පුත්තලම ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරු සහිත වැසි ඇති වෙනවා. මේ වැසිස් සමග తాවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ මුහුදු සීමාව තරමක රළු වීමේ හැකියාවන් තියෙන්න පුළුවන්. ඉදිරි දින කීපය තුලත් මෙම තත්ත්වය අඩු වැඩි වෙමින් තමා පවතින්නේ. සැලකීතු වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා 9 10 11 12 කියන දිනයන් වල. එම පොතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.